රටේ උඩ හදන්නේ නැතුව මේ රටේ ආර්ථිකය හදන්න බෑ. උඩ කියන්නේ මොකක්ද? විදායකයේ සහ විවස්ථාදායක. විදායකයේ ගත්ත තීන්දුව හින්දා රටේ දියුණුවක් වෙලා නැහැ. රට පල්ලෙහාට වැටලා තියෙන්නේ. මේ මනාප ඡන්ද ක්‍රමය මේ රටට බරක් වග කියන කිසිඳු මන්ත්‍රීවරයෙක් බිහි වෙන්නේ නැහැ. මෙයා අනිවාර්යෙන්ම වෙනස් විය යුතු. රටට දරා ගන්න පුළුවන් මැතිවරණ හතරක් දරා ගන්න බෑ. එහෙමනම් මෙය නැවතත් මැතිවරණ දෙකකට ගෙන යුතුයි. විගණන කොමිසමට දෙන්න පුළුවන් උපරිම බලතල දීලා විගණන කොමිසම ජනතා මතයෙන් කාටවත් සංශෝධනය කරන්න බැරි වෙන්න ස්ථාපනය කරන්න ආපු පාලකයෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ඇවිල්ලා පුටුව දකිනකොට කෑදර වුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ රටට අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථාවට සංශෝධනයක්. ඒ වෙන කිසිවක් නෙමෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අපි එලි දක්වනවා මේ රට ගොඩනගන ව්‍යවස්ථාවේ ප්‍රධාන සංශෝධන ටික සවස 3:30ට. නීති කෙටුම්පත සකස් කරලා තියෙන්නේ හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මැතිතුමා. මම ආරාධනා කරනවා මේ රටට අවශ්‍යම වෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එලි දැක්වීම අගෝස්තු මාස 11 වන දින ඉරිදා දිනේ සවස 3:30ට සියත TV ඔස්සේ සජීවීව ඔබට දැක බලා ගත හැකි. එය බලලා ඔබේ බුද්ධියෙන් තීන්දු කරන්න මේ රටට මේ සංශෝධන ටික අවශ්‍යම නැද්ද කියන එක මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.